අයිබෝවන් දුවේ පුතේ සුපුරුදු විදිහට අද දවසේදීත් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ සම්පත් බාස්නායක YouTube channel සමග අද දවසේදීත් ආදරණීය දරුවනේ ඔබට සිංහල විෂයට අදාළව තමයි අපි මේ පාඩම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අද ඒ යටතේ අපි කතා කරන්නේ උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් එහෙමනම් ඔයාලා හැමෝම දැන් අභ්‍යාස පොතක් ළඟට අරගෙන මේ පාඩමට සූදානම් වෙන්න අද දවසේදී එතකොට අපි කතා කරන්න යන්නේ උක්ත පද සහ අනුක්ත පද සම්බන්ධයෙන්. එමනම් ආදරණීය දරුවනේ දැන් ඔයාලා හැමෝම තිරේ පේන මාතෘකාව ලියාගමු උක්ත අනුක්ත පද. උක්ත අනුක්ත පද. රයිට්. එමනම් දැන් මාතෘකාව ලියාගෙන අවසానයි. බලමු එමනම් අපි ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ පාඩමේ අපිට දෙන්නේ මොන විදිහේ වචන ටිකක්ද කියලා. උක්ත පදේ ලියන්න තියෙන්නේ. ඔන්න හොඳට බලන්න උක්ත පදේ ලියන්න තියෙන්නේ. දැන් තිරේ පේනවා දරුවනේ ඔයාලට වචන 12ක්. මේ වචන 12 මුලින්ම ඔයාලා ලියාගෙන ඉන්නට ඕනේ. දැන් මේ වීඩියෝ එක ස්ටොප් කරලා මුලින්ම මේ වචන 12 ඔයා ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ පිළිතුරු වලට ගිහිල්ලා බලන්න ඔබේ පිළිතුරු කොයිතරම් දුරට නිවැරදිද කියලා. එහෙමනම් දරුවනේ බලමු පළවෙනි වචනය මොකක්ද කියලා. නායකයෙකු නායකයෙකු. මෙන්න මෙතනදී තේරුම් ගන්න ඕනේ දරුවනේ අනුක්ත පදවල ස්වරූප දෙකක් තියෙනවා. ඒ ස්වරූප දෙක පළවෙනි සහ දෙවන කියන වචන දෙක බලනකොට ඔයාලට තේරෙනවා. පළවෙනි එකේ අවසානයේට යෙකු කියන වචනේ තියෙනවා ඊළඟට දෙවෙනි වචනේ යකු කියන වචනේ තියෙනවා යෙකු යකු නිවැරදිව තේරුම් ගන්න අනුක්ත පදයේ ස්වරූප දෙක එහෙනම් නායක යෙකු කියන පදයේ උක්ත පදය තමයි අපෙන් අහන්නේ නායක යෙකු කියන පදයේ උක්ත පදය අපිට ලේසි දරුවනේ මේක මේ විදිහට මතක තියාගන්න එක් අක් උක්තයි අකු අක අනුක්තයි එක් අක් කියලා කියන්නේ වචනේ අගට යෙදෙන ශබ්දය අකු අක කියලා කියන්නේ දරුවනේ වචනේ අගට යෙදෙන ශබ්දය එහෙනම් බලමු නායක යෙකු දැන් අනුක්තයි නායකයෙකු කියන පදය බලමු මෙයාගේ උක්ත පදය මොකද්ද කියලා නායකයෙක් නායකයෙක් පුරුෂ ලිංග පද කූවලින් අනුක්ත වෙනවා ඒක වචන ඒ වගේම ස්ත්‍රී ලිංග ඒක වචන පද කවලින් අනුක්ත වෙනවා අපි ඉස්සරහට මේ පාඩම කරගෙන යනකොට ඔයාලට මේක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් එහෙනම් නායකයෙකු කියන පදයේ උක්ත පදයේ වෙන්නේ දරුවනේ නායකයෙක් නායකයෙක් පාලකයෙකු මෙන්න බලන්න අනුක්තයි පාලකයෙකු කියන පදය එහෙමනම් දැන් මෙයාගේ උක්ත පදයට ගිහිල්ලා බලන්න පාලකයෙකු අනුක්තයි එහෙනම් බලමු මෙයාගේ උක්ත පදය දරුවනේ පාලකයෙක් දැන් ඔයාලට පැහැදිලි ඇති එක් අක් උක්තයි අකු අක අනුක්තයි දැන් අපි කියපු අක කියන වචනේ මෙන්න මෙතන තියෙනවා නායිකාවක නායිකාවක ස්ත්‍රී ලිංගයි ඒකවචනයි අනුක්තයි එහෙනම් දැන් අපිට මෙයා උක්ත කරන්න වෙන්නේ දරුවනේ මෙන්න මේ විදියට නායිකාවක් නායිකාවක් ඊළඟට බලන්න නායකයන් පදය බහුවචන පදයක් බහුවචන පදයක් නායකයන් කියන එක එහෙමනම් අපි නායකයන් කියන පදයේ උක්ත පදයේ කොයි විදිහටද කියලා බලමු නායකයන් නායකයෝ නායකයෝ ඊළඟට පස්වෙනි පදයේ දරුවනේ ගොවියෙකු එහෙනම් ඉක්මනට ගොවියෙකු කියන පදයේ උක්ත පදේ ලියන්න බලන්න ගොවියෙකු උක්ත වෙන්නේ දරුවනේ ගොවියෙක් ගොවියෙක් ශිෂ්‍යයන් බහුවචනයි ශිෂ්‍යයන් බහුවචනයි ශිෂ්‍යයන් කියන පදයේ අපි බලමු උක්ත පදය කොහොමද කියලා දැන් ඔයාට තේරෙනවා නායකයන් නායකයෝ වුණා නම් ශිෂ්‍යයන් වෙන්න ඕන දරුවනේ ශිෂ්‍යයෝ ශිෂ්‍යයෝ ඔවුන්
බහුවචන අනුක්ත පදයක්. ඔවුන් බහුවචන අනුක්ත පදයක්. ඔවුන් කියන එකේ දරුවනේ උක්ත පදය වෙන්නේ ඔව්හු ඔව්හු ඔව්හු. ඊළඟට බලන්න අටවෙනි පදය ගුරුවරියක. එක් අක් උක්තයි, අක්කු අක අනුක්තයි. එහෙනම් ගුරුවරියක අනුක්තයි. ගුරුවරියක කියන පදයේ උක්ත පදයේ දරුවනේ ගුරුවරියක් ගුරුවරියක්. මේ බලන්න සිංහයෙකු පුරුෂලිංගයි ඒකවචනයි අනුක්ත පදයක්. සිංහයෙකු, එහෙනම් සිංහයෙකු කියන පදයේ බලන්න උක්ත පදය ඔයා ලියලා තියෙනවා හරිද කියලා. සිංහයෙක් සිංහයෙක්. ඊළඟ 10 වෙනි වචනේ අප. අප කියලා කියන්නේ අනුක්ත පදයක්. එහෙනම් අප කියන එකේ උක්ත පදය ලියන්න බලන්න. ඊළඟට ඔබේ පිළිතුර නිවැරදි දෙයිත් බලන්න. අප අනුක්තයි. එහෙනම් උක්තය වෙන්නේ අපි අපි. මෙතන නැහැ දරුවනේ, මේ වචන 12ට ඇතුළත් වෙලා නැහැ. මා කියලා කියන්නේ අනුක්ත පදයක්. මා කියලා කියන්නේ අනුක්ත පදයක්. එහෙනම් මා කියන එකේ උක්තය වෙන්නේ මම. මා කියන එකේ උක්තය වෙන්නේ මම. ඊළඟට 11 වෙනි පදය බලන්න. මුව දෙනක. වචන දෙකක්. මුව දෙනක. ස්ත්‍රීලිංගයි ඒකවචනයි අනුක්තයි. එහෙනම් මුව දෙනක කියන පදයේ උක්ත පදය වෙන්නේ මුව දෙනක්. මුව දෙනක්. දැන් හොඳට බලන්න 12 වෙනි පදය උපදේශකවරුන්. බහුවචනයි උපදේශකවරුන් කියන පදය. අනුක්තයි පුරුෂලිංගයි. දැන් ඔයාලට එහෙම තේරෙනවා. උපදේශකවරුන්. එහෙනම් ඉක්මනට මේ පදයේ උක්ත ස්වරූපය ලියන්න බලන්න. උපදේශකවරුන් බහුවචන අනුක්ත පදයක්. එහෙනම් උපදේශකවරුන් කියන එකේ උක්තය වෙන්නේ දරුවනේ උපදේශකවරු උපදේශකවරු. දැන් ඔබට උක්ත සහ අනුක්ත පද සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය එකතු කරගෙන බලමු අපි වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න ගිහිල්ලා. ඔව්, ඒ යටතේ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම. හිස්තැනට ගැලපෙන පදය ලියන්න. හිස්තැනට ගැලපෙන පදය ලියන්න. දැන් වාක්‍ය හයක් ඔබට තිරේ දිස්සෙනවා. කාන්තාවන් කාන්තාවක් රසවත් කෑමක් සාදයි. දැන් ඔයාලා හැමෝම මෙන්න මේ තිරේ දිස්සෙන වාක්‍ය හය මුලින්ම පැහැදිලි අත්අකුරෙන් ලස්සනට ලියන්න. වචන දෙකක් අතර ඉඩ චූටි ඇඟිල්ලෙන් එකක් තියාගන්න. ඊළඟට අකුරු දෙකක් අතර ඉඩ පැන්සල් තුඩෙන් එකක් තියාගන්න. මෙන්න මේ ක්‍රමවේද වලින් ඔයාලා ලස්සනට මුලින්ම වාක්‍ය හය ලියාගෙන ඉන්නට ඕනේ. දැන් මේ වීඩියෝ එක ස්ටොප් කරලා හරි නතර කරලා ඔයාලට පුළුවන් වාක්‍ය හය ලියාගෙන ඉන්න. ඒ වාක්‍ය හය ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ තමයි දරුවනේ ඔබ පිළිතුරුත් සපයලා ඒ පිළිතුරු නිවැරදිද කියලා බලන්න පුළුවන් වෙන්නේ. දැන් හැමෝටම පැහැදිලි, මුලින්ම අපි උක්තය සහ අනුක්තය කියන්නේ මොකක්ද කියලා දුන්නා. දැන් මෙතන වාක්‍ය හයක් දීලා තියෙනවා. මේ වාක්‍ය හයට ඔයාට තනියෙන් පිළිතුරු ලියන්න පුළුවන්. ඒ ලියන පිළිතුරු නිවැරදිද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. එමනම් අපි යන් පිළිතුරු වලට. කාන්තාවන් කාන්තාවක් රසවත් කෑමක් සාදයි. එතකොට දරුවනේ කාන්තාවන් කියලා කියන්නේ බහුවචන අනුක්ත පදයක්. බහුවචන අනුක්ත පදයක්. එහෙනම් රසවත් කෑමක් සාදයි ක්‍රියාපදය, එම නැත්තං ආඛ්‍යාත පදය ඒකවචනයි. විය යුත්තේ කාන්තාවක්. ගැලපෙන උක්ත පදය වෙන්නේ කාන්තාවක් කාන්තාවක්. කුරුල්ලෙකු කුරුල්ලා අඹකයි. ගුරුවත් පොත ආශ්‍රයෙන් පමණයි දරුවනේ අපි මේ වාක්‍ය ටික හදලා තියෙන්නේ. ඒ නිසා නිවැරදිව තේරුම් ගන්න ඔබට ශිෂ්‍යත්ව විභාගයේදී බොහෝ විට මෙන්න මේ වාක්‍ය ප්‍රයෝජනවත් වෙනවා. කුරුල්ලෙකු කුරුල්ලා අඹකයි. ගැලපෙන උක්ත පදය තමයි අපි අහන්නේ.
එමනං ඔයාලා දැනටම දන්නවා කුරුල්ලෙකු කියලා කියපුවාම අනුක්තයි උක්තය වෙන්නේ කුරුල්ලා කුරුල්ලා එහෙනම් හිස්තැනට ගැලපෙන්නේ දරුවනේ කුරුල්ලා අඹකයි කුරුල්ලා අඹකයි දැන් අපිට විශ්වාසයි ඔබේ මේ වාක්‍ය දෙකම නිවැරදි ඇති එමනං ඊළඟ තුන්වෙනි වාක්‍යයට ගිහිල්ලා බලමු ශිෂ්‍යයෙකු ශිෂ්‍යයා පාඩම් කරයි එහෙනම් වරහණ ඇතුලේ තියෙන වචන දෙකෙන් ගැලපෙන උක්ත පදේ තමයි ඔයාට තෝරන්න කියලා අපි කිව්වේ ශිෂ්‍යයෙකු අනුක්තයි ශිෂ්‍යයෙකු අනුක්තයි එනිසා ගැලපෙන උක්තය වෙන්නේ යාළුවනේ ශිෂ්‍යයා ශිෂ්‍යයා පාඩම් කරයි රියදුරෙකු රියදුරා මෙන්න මෙතනදී ඔබ තාම සැලකිලිමත් වෙන්න ඕනේ ඔබේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන රියදුරා කියලා නමුත් දරුවනේ නිවැරදිව ලියවෙන්න ඕනේ රියදුරා රියදුරා රියදුරෙකු රියදුරා වාහනය පැදෙව්වේ අතීත කාල වාක්‍යයක් පුරුෂ ලිංග උක්ත පදයක් තියෙන්න ඕනේ පැදෙව්වේ කියනකොට ආඛ්‍යාත පදය පුරුෂ ලිංගයි ක්‍රියාපදය පුරුෂ ලිංගයි එහෙනම් රියදුරෙකු කියලා කියන්නේ දරුවනේ අනුක්ත පදයක් ගැලපෙන උක්ත පදය වෙන්නේ රියදුරා රියදුරා පස්වෙනි වාක්‍යයට යන් ලේඛිකාව ලේඛිකාවක පොතක් ලිව්වාය එහෙනම් ලිව්වාය කියන ක්‍රියාපදයේ ස්ත්‍රීලිංගයි අතීත කාලයි ස්ත්‍රීලිංගයි අතීත කාලයි ලේඛිකාවක ඔබට මතක ඇති වීඩියෝ ආරම්භයේදීම කිව්වා අකු අක කියන ස්වරූප දෙක පදයක આવොත් එයා අනුක්ත පදයක් කියලා. එහෙනම් ලේඛිකාව උක්තයි ලේඛිකාව පොතක් ලිව්වාය. දරුවකු දරුවා ගී ගැයුවේය. එමනම් ගැයුවේය කියන ක්‍රියාපදය අතීත කාලයි පුරුෂ ලිංගයි. ගැලපෙන්නේ දරුවකුද දරුවාද? ඔව් දරුවකු අනුක්තයි දරුවනේ. එහෙනම් ගැලපෙන්නේ උක්තය දරුවා දරුවා මේ වීඩියෝ තුලින් ඔබට උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් වාක්‍ය නිර්මාණයේ සම්බන්ධයෙන් යම් දලා දහසක් ඇඳෙන්නට ඇති අපි මේ විදිහේ වීඩියෝ කීපයක්ම ඉස්සරහදී අපේ චැනලය හරහා ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා එනිසා ආදරණීය දරුවනේ මේ වාක්‍ය නිර්මාණයේ සහ උක්තාඛ්‍යාත පදවල ඔබට නොතේරෙන තැන් ආයේ ආයේ වීඩියෝ දිහා බලලා නිවැරදිව තේරුම් අරගන්න. එහෙමනම් ආයේ දවසක මෙවැනිම වීඩියෝවකින් හම්බ වෙමු. එතෙක් ඔයාලා හැමෝටම අයිබෝවන්. ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගණිතය, පරිසරය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයන් වලින් ඔබට ඉහළම ලකුණක් ලබා ගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.